මෙම උතුම් බණදේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාධූ සාධූසාධූ. පිනතුන බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකම බුද්ධ රාජ්‍යයක් තුළ පහළවෙන්නේ නැත්ති ඇයි කියන කාරණාව සාකච්ඡා කරමින්. ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කියලා අපි කියන්නේ සක්වලවල් කෝටි ලක්සයක් ඒක තමයි බුද්ධ රාජ්‍ය එතකොටදැම්ම මේ සක්වලක් ගැන කරුණු කලින් ධර්ම දේශනාවල් වල අහලා මහිතන්නේය අපේ අඇය හුඟක් හොඳට දන්නවා එක සක්වලක ලෝක තිස් එකක් තියෙනවා කියල අපි කලින් අහල තියෙනවා දේශනාාව පැහැදිි කරලා තියෙනවා දිව ලෝක හයක් තියෙනවා. බ්‍රහ්ම ලෝක රූපසාහ රූප වශයෙන් විශ්සක් තියෙනවා. අපායවල් හතරක් තියෙනවා සතරපාය කියලා. එතකොට තිහයි මනුස්ස ලෝක එකයි තිස් එකයි. මේ ලෝක තිස් එකට කියනවා සක්වල කියලා. ලෝක තිස්සකින් සමන්විත ප්‍රදේශය. සක්වලක් එක සක්වලකට පායන්නේ එක ඉරයි එක හඳයි දොට බුද්ධ රාජ්‍යය ඇතුළි එවන් සක්වලවල් කෝටි ලක්සයක් තියනවා ඒකැන් එක බුද්ධ රාජ්‍යයක් තුළ ඉරවල් කෝටි ලක්සයක් පායනෝ හඳවල් කෝටි ලක්ෂයක් පායනෝ මේ කෝටි ලක්ෂයක් සක්වලේ එක වර බුදුරජාණන් වහන්සේලා දෙනමක් නම් පහළවෙන්නේ පහළවෙන්නේ නෑ. හේතුවමොකක් ද බුදුරජාණන් වහන්සේලා දෙනමකට කළ හැකි එක නමකට කළ නොහැකි කාර්යක් ලෝකෙ නෑ. ප්‍රමාණත්මක බවක් නෑ බුදුරජාණන් වහන්සේගේ කාරයන්තුද ඒ නිසයි දෙනමත් පහළ වෙන්නේ. කරුණු සඳහන් කරනවා මේක එකක් එහමන් බුදුරජාණන් වහසල එක්ක නමකට මේ විශ්ව දහත්වේ කළ නොහැකි යමත් කළ නොහැකි යමක් නෑ පිනතන සඳහන් කරනවා අනන්ත සක්වලවල් වල මගපල ලබන්ඩ රහත් බව ලබන්ඩ උපනිශ්්‍රය සම්පත් තියෙන අය මේ වෙලාවේ ඉන්නවන දට කෝටි ලක්ෂයක් සක්වල ගැන නෙමෙයි කතා කරන්නේ අනන්තසක්වල ගැන එකනම සීමාවක් නැති අනන්තසක්වලේ මේ දැන් බනක් ඇහුුණොත් රහත්වයෙන සත්ව කොට්ටාසයක් ඉන්නවන එතන සමහල්ලාට දාහක් ඉඩ පුළුවන් ලක්ෂයක් ඉන්ඩ පුළුවන්, කෝටියක් ඉන්ඩ පුළුවන් අසංක්‍ය ගැනන් ඉඩ පුළුවන්. මේ දැන් මේ මොහොතේ බණක් අහන්ඩ ලැබුණොත් රහත්වෙනයි සඳහන් කරනවා ඒ කෝටි ගැනන් සත්වයන්ගේ අරහත්වේ උදෙසා. එක මොහොතක් තුළඒ සියලු දෙනාටම ධර්ම දේශනා කිරීමේ හැකියාවක් බුදුරජාණන් වහන්සේතතියෙනවාකි. මේක භාගිතුන් වහසේ සම්බන්ධයෙන් අචින්ති බව.මසූත්‍රයේ නමත් අචින්තයේ. බුදුවරුන්ගේ විෂය ගැන හිතන්ඩපා කියලකීවේකයි. ඉකන් බුදුගුණ ගැන හිතන්ඩ එපා කියල නෙමෙයි මේ කියෙන්. අපිට හිතලා ඉවර කරන්න බෑ. එහෙම හිතන්ඩ ගියුත් මේ කාරණාව නමුත් බලන්ඩකු බින්නට. අනන්තසක්වල කෝටි ගනං සත්වයින්ට මේ මොහොතේ බණක් ඇහුවොත් රහත්වෙන වනං ඒ කෝටි ගණන් දෙනාට මේ මොහොතේ බණ කියන්න පුළොහන් කියන කාරණාව හිතන්ඩ ගියුත් අපිට මොකක් වෙයිද. භාගිතුන් වහන්සේම දේශනා කළා හිතන්ඩ ගියුත් හිත වෙහෙසට පත් වෙනවා කියලා ඒ පුද්ගලය අවූමතු වෙනවා කියලා ඒකයි මෙවට අ්චින්තය කරුණු කෙනකෙන් එක බුදු කෙනෙකුටම කළ හැකි දෙයක්. ආගේකයි සඳහන් කළේ බුදුවරු දෙනමකට කරන්න පුළහන් නමුත් එක නමකට කරන්න බැරි දෙයක් කියල දෙයක් ලෝකේ ලෝකෙ නැහැ ඒ තරම්භ භාගිතුන් වහන්සේගේ හැකියාව නිමක් නැති හැකියාව. එරක්ට පිඳතින සඳහන් කරනවා මේ සංසාරය අපිට සමාව දුන්න හැටි අචින්තේ කරුණක්මයි කියලා අපට සමාව දුන්න හහිට කියල කියහම් සාමාන්‍ය පුද්ගලයෝ ඕන තරන් වැරදි කරනවා අපි යම් වරදක් කරහම කාටද වරද කළේ ඒ වරදර සමහට අපට සමාවහම්බෙනෝ අම්ම තාත්තර වැරදි කලා වෙන්න පුළුවන් ගුරුවරුන්ට වැරදි කලා වෙන්න පුළුවන් ඇසු නිසරු කරන කල්්‍යයාන විතරයට වැදි කලාෙන්ඩ පුළුවහන් යම් වරදක් මගින් උුණහම පළවෙනි වතාවනි කියල සමාවක් කම්බෙනවා දෙවනි වතාාවත් සමහර වෙලාවට සමාවක් කම්බෙනවා තුන්වෙනි වතාාවත් තරවටු කරලා දොස් කියල සමාවක් දෙෙනවා හතරවෙනි වතාවය පස්සනි වතාවිත් සමාව දෙෙන්ඩ වඋනොත් සමහරලාට කොන් දේසි පණවනු. කොන්දේසිී යට තෙ සමාවදෙන්නේ නමුත් තවත් වැරදි කරනවන අත්හැරලම දානවා නමුත් බුදුරජාණන් වහන්සේ අපි යම් වරදක් කරලා ගේල්ල බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලහම ස්වාමීනී මට සමාවෙන් එත්තන් අනන්ත සසරපට ඩැන් මේ මොහොත දක්වාම මාගේ සිතකාය වචනය කියන තිදොරින් සිදුවිච්ච සියලූම වැරදි කර්ම දෝසවලට මට සමාාවෙන සේක්වා කලපි සමවින්නනවා සමාව ලැබෙනවා. හැබැයි බුදුරජාණන් වහසේ දන්නවා මේ සමාව ඉල්ලපු කරුණටම අද සමමාාව ඉල්වුවඇ දසක මගින් සමවිල්්‍යනවා කියලා එකවතාවක් නෙමයි මේ පන්දාහක් කාලි ගතවෙනකොට අපි මැරිමැර ඉපදුනක් මේ ශාසනය තවුරුදු දෙදස් ගානක් පවතිනවා ඔය කාලෙ තුළ කුසල් සහිතව මනුස්සලෝකෙම ඉපදුන අපි මේ එකම වරදට කී පාරක් තව අපේ බුදුරජාණන් වහසේගෙම සමාව ඉල්ලයි. මේ බුද්ධ ශසනයම මේ වෙනකොට අතීතයට ගිහිල්ල තියෙන කොටසි. අපි මේ වරදටම කොච්චර සමාව ඉල්ලලා ඇද්ද. ඒකත් දන්නවා. මෙච්චර වතාවක් සමාව ඉල්ලලා තියෙනවා සමාව දීල තියෙනවා නැවත යළිත් සමාව ඉල්ලනවා නැවත සමාව දෙරනවා. අනාගතයේ ආයෙත් මේ වරදටම සියගනන් දහස් ගනන් වර සමවිල්ලෙනවා. ඒකත් දන්නෝ අද සමාව දෙන්නේ අද සමාව දුන්නට අනාගතයේ මේ වරදම කරලවබ මගෙන් ආයෙත් සමාව ඉල්ලනවා කියන කාරණාව දැනගෙනමයි. එතිකට තවත් අතීතයට කල්පනා කළොත්. මේ වැරදිවලට අතීත බුදුරජාණන් වහන්සේලාළඟ. මහරහතන් වහන්සේල ළඟ මේ එකක්ම වරදකට සමහරවෙලාවට කෝටි ප්‍රකෝටි අනන්තා සං්‍ය ප්‍රමාණ ගනන් මේ වරදටම සමවිල්ලලතිය. ඒ අතීති අද අපේ බුදුරජාණන් වහන්සේගෙනුත් සමවිල්ලනවා නිවන්දක්නාා ජාති දක්වා මතු වනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා කීදනෙක් ළඟ මේ ප්‍රශ්නයටම පිටතනය සමාව ඉල්ලයිද ඒකත් දන්නවා. ඒ දැනගන අපට කොන්දේසි විරහිතව සමාවදීල තියෙනවා. නමුත් සාමාන්‍ය කෙනෙ තුන් හතර පාරක් වරද කරහම කොන්දේශි සහිතව සමාවදීල තවත් වැරදිි කරනව නන් අයිංකරනමදානවා. ලොතුරා බුදුර කවදාවත් එෙම කරන්නේ එම කරන්න. අයින් කළොත් මේ පුද්ගලයට කවුද පිහිට වෙන්නේ. මහා කරුණාවකිවේකට මහා දයාවකිවේකට ඒ කරුණවත් අපිට තේරෙන් නැතිනිසයි සඳහන් කළේ මේ සංසාරය අපිට සමාව දෙන තරමමත් අචින්තනී යයි කියලා අපිට හිතාගැඩ බෑ ඒ සමාවට ලැබෙන ෙැට. ඊඟට පින්නතුනි සමහර කරදරයකින් අපිට සුළු ආබාදයක් වෙන්ඩ පුළුවන්. අපිට කරදරයක් වෙනවා පොඩි ආබාදයක් තමයි වෙන්නේ නමුත් සමහර වෙලාවට කරදරයේ සිද්ධ වන හැටියට ඒකෙන් මම මැරුණන නැත්තේ ඇයි කියන එක තමයි පුද්ම. සමහරය එහෙම කතා කරනවා. සමහර කෙනෙක් උඩ පලංචයකින් වෙටිලා. සමහරර අත කැඩිලා කකුලක් කැඩිලා ජීවිතයටම කොවත් වෙලා නෑන නැවත ප්‍රතිකාර කරලා සුවපත්වයෙනවා නමුත් ඒ පුද්ගලයා අපිට කියනවා මම නොමැරුුණ එක තමයි පුදුමි කියලා. සමහර කෙනෙක් වාහනයක හැප්පිලා බච්චා අනතුරේ හැටියට බාහනයට යටවෙලා පෑගිලා කුඩුවෙලා යන්න තිබිච අවස්ථාවන් නමුත් අතප්පයක් කැඩිල කොහට්ට හරි විසිවෙලා පාරයාපු අනික්වාහන වලනුත් බේරිලා කවුරු හරි මාව බේරග නරංගිහිල්ලා. නොත් අනතුරේ හැටියට හරි භයනකයි අපිට තේරෙන්නෑ කවදපිව බේරගත්ත කියලා. මු බුදුරජාණන් වොහසගේ කුණාව අපිට හම්බ වෙන හැටි අපි හිතන විදිහයට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ආරයන් වහසලගේ අනුකම්පාව ලැබෙන්නේ අපි බලාපොරුත්තියෙන තැනක නෙමේ. නමුත් මේ ලැබුණේ ආරයන් වහන්සේලාගේ අනුකම්පාවද භාග්‍යතන් වොහසගේ කරුණාව නිසාද මගේ ජීවිතීමේ ඉතුරූනේ කියන කාරණාවක් වෙන්නත අපි හිතන්නෙත් නෑ අපි නොහිතන තැනක බලාපොරොත්තු නොවිච්ච විදිහට භාගිත නොහස යනුකම්පාව විට හම් වෙලති නවා ආරයන් වොහසලගේ කරුණාව අපිට ලැබිලතිෙනවා ඒ අනුකම්පාව දයාව නිසා තමයි අපි තාමත් මේ ජීපත්වෙෙන්නේ එහම රැත්තං මේ ජීවිතෙත් අපිට අහිමවෙලා බොහෝ කල්වෙෙන්ඩ පුළුවන් ඒ කරුණාව කොතන කොහොම ලැබෙනවාද. කාරනාවටික උදාහරණයක් සාකච්ඡා කළ පිඩතුනී ඒකට හරි වටින උපමාවක් තමයි උදාහරණයක් තමයි ධම්ම රුචි කියන භික්‍ෂූන් වහන්සගේ කතාව අපි බුදුරජාණන් වහන්සේ ඩීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ගන්නකොට සුමේද තාප සතුමා කියල කැන්නේෙ පංචාභිඥා ආෂ්ට්‍ර සමාපත්තිවෙලාබි රිෂිවරයේ එතුකට රිසිිවරය යටතෙත් ශිෂ්‍යියෝ හිටියා ආංගේ රිෂිවරයා යටතේ රිසි ප්‍රෝජජාවෙන් පැවිදිවෙලා හිටපු කෙනෙක් තමයි මෙ ධම්ම රුචි කියන භික්ෂුව නමුත් පස්සෙ කාලෙ පාප මිත්‍රරයන්ට එකතුුණා පාප මිත්‍රයන්ට එකතුවෙලා පැවිදදෙන් අයිං ගුණා අන්තිමට තමන්ගේ අම්මත් මැරුවා මරලා ආනන්තරය කරමයෙකුත් කරගත්තා අවිීචීයට ගියා අති දේර්ග කාලයක් අවිීචී දුක් වන්දා කොච්චර කාලයක් දවිීචිය දුක අන්තර්කල්පයයි කියලනි ක කියෙන්නේ අවිචර වැටනුොත් අන්තර්කල්පයක් ආවිශෂ්‍ය තියෙනවා. අන්තර්කල්පය කෙල ැන මනුස්්‍යවර්ශවලි අසංක්‍ය අසූහායක්ෂ හතලිස්දාහක් එකයි බිඳ එකසිය හතලිියයේ ගොඩවල් අසූහායලක්ෂ හතලිස්දාහක් අවිච නමුත් පින්නතනේ අපේ භාගතන් වහශස තවත් හැනක මෙම පැදිලිළ. අප පින්නතු නහල යෙනවා අර කන කැස්පෑවිෙක් වීසිදුරෙන් අහස බලනව කියන කතාව නමුත් භාගිතුන් වහන්සම දේශනා කරන්න එක වෙන්ඩ පුළු හඳ කියල සාගනයේ විශාලත්වේ අපිට ඒකවත් තේරෙන්නේ. මහාසාගරයේ කොච්චර විශාලද ඒ මහාසාගරයේ මේ වියගහ සෙව් දිසාවෙන් හමන හුළඟින් අතර දිසාාවට එහට මෙහට පාවිවි තියෙනවා අවුරුදු සීයකට සැරයක් නං මේ කැස්බෑව අහස බලන් එන්නේ මේ තරන් විශාල සාගරයේ ශාලයිකයහම අපේ එදන්නවා අපේ රට ආස්‍යයේ තියෙන සාගරයේයට අපි ගැන ඉන්දියෙන් සාගරයේ කියලා මේ ඉන්දියෙන් සාගරේම තමයි ඇත කෙරල න්ටක්ටිකාව දි හතියෙන්නේ ජපානයේ අමරිකාව පැත්තිතියෙන්න්නේ මේ මුහුදම තමයි වෙනම මුහුදු තැන්තැන්ගල නෑ එකම සාගරය යි තියෙන්නේ එතකොට අවුරුදු සීයකට සැරයත් අහස බලන්ඩ එන මේ කැස්බෑවා මේ දැවැන්ත සාගරය කොහෙම්මත්වීද විය ගහ කොහෙතියයිද කබෑව කොහෙම මතුවයි එකවරක් මතුවෙලා යටගියහම ආයතෙන්න්නේ අවරුදු සීයකට සැරහ අපි පිනතින හිතඩකෝ එ විය සිදුරයි මේ මුළු සාගරයටම තියෙන්න්නේ එක කැස්බෑවයි අවුරුදු සීය කරසරයක් උඩේන්නේ ඉතින් හරියටම මේ කැස්බෑව මේ විය සිදුර තියෙන තැනින්ම මතුවෙලා ඒ සිදුරෙන් ඔළුව උඩට දාලා අහස බලන වැඩේ වඩ පුළුවහන්ද ඒක ලෝකෙ වෙන්නෙම නැති වෙන්නෙම නැති වැඩ නමුත් පින්නතිනේ ඉතාමත් අහමුු ලෙස ඒ වඩත් පුළුවයි. නමුත් ඒක වෙන්ඩ තියෙන සම්භාවිතාවේ කොයි තරන් දුර්ලබද භාගිතුන් වහසේ දේශනා කරනවා මහනෙන්නේ ඒ තරං දුර්ලබභ ඒ වැඩේ නිතර නිතර වෙනවා කියල මම සඳහන් කරනවා. එක තරම්ම දුර්ලව කාරණාව. නමුත් දුර්ල බොව සිද්ධ වෙනවා නමුත් ඒක නිකං නිතරම වෙන වගේ. නමුත් මනුස්සලෝකි ජීවත්වෙන කෙනෙක් බැරි වෙලාවත් සතරාපායට වැටුණු නැවත මනුලොවට නැත්තං දෙව්ුලවට එනව කියන කාරණාව අර සිදුවීමට වඩා පරම දුර්ලබයි කියලා එන්ඩ තියෙන අවස්ථාව අඩුමයි. ආං ගේ නිසා මෙ සතර අපා අදුක කියන කාරණාව ගැන සංවේගයිපදි වීතුයි කෙළබාගිතුන් ආස දේශනා කළේ. මේවාගේ දහම් කරුණුළඟ කෙනෙක් නැවතිලා මේක හිතනව හුඟ අඩු ඉවිඳතුනි අපි කොයි වෙලාවෙ මැරෙන්ඩ වෙරිද. ජීවිතය වැරදිලා තිබ්බු තව ටිකකින් මැරුණු වැටෙන් ඔය කියන සතරා පායි එතකොට අය කී කාලිකින් විදෙන්ඩ වෙයිද කවදද ගොඩෙන්න කියලා සීමාවක් මායිමක් නෑනේ නමුත් ඒ තරන් වියකරු සසර ගැන දන්න නිසාම තමයි තමන්ට ලැබෙන්ඩ තියන නිවන අත්හැරලා සසර දුක්කිින්දින සත්වයා සංසාරයෙන් එතර කරන්න ඕෝන කියල මේ බුද්ධත්වය මුදුම් පත් කරගඩ පාරමිත පිරිවෙී. මහ බෝසතාණන් වහන්සේගේ පරම දුෂ්කර කාරය සම්පූර්ණ කරලා එහි හිනිපෙත්තට මැවිල්ල ලොතුරා බුද්ධත්වේ ශක්ෂාත් කරගෙන අපිට ජීවත්විය යුතු හැටි කියල දෙන්න. කොහොමද ස්වභදධර්ම ඇත්තක ජීවත්තයෙන්නේ කියලා. මනාව සීලයක් අපිට පෙන්නවා මේ සිල් පදටි ආරක්ෂා කර ගණ්ඩ මෝන කියලා. මේ විශ්වයේ ක්‍රාත්මක වෙන හැටි අපි නොදන්න සරුවඥතා ඥානයෙන් අවබෝධ කරගත්ත කරුණු. එනිසා මේ පංචසීලයේ ආරක්ෂා කර ගණ්ඩම කියල දේශනා කළ. එක හරියට නිකං ගයක් හදනකොට අත්තිවාරමක් වුවමනාමයි වගේ. ජීවිතය ගොඩනැගනකොට පන්සසිල්. අවශ්‍යමයි එයින් බැහැරනං අත්තිවාරම ශක්තිමත් නැත්තං ඒ ගොඩනැගිල්ල නිරන්තරයෙන් අනතුරට මූුණ දී ලයිතියන්නේ ඕනම වෙලා කඩයි වැටෙන්ට පුළුවන් නමුත් ශක්තිමත් පදනමක් මත ගොඩ නඟපු ගොඩනැගිල්ල ඕනෑම වැස්සකට හුලඟකට පොරොත්තු දෙනවා එනිසා බයනැතුවා අප ඇතුළිඉන්න එ පන්සිල් කියලකෙන් හැරිට ජීවිතක අතිවරුව. යමෙක්ගාව පන්සිල්වත් නැත්ත ඔහුගේ ජීවිතයේ අනතුරේම තමයි තියෙන්නේ. මොන මොහොත මැරෙයිද මැරුණ ගමන් මේ කියන සතර අපායට විවෘත වෙලායිඉන්නේ සතරාපාය දොර ඇරිලායි තියන්නේ හිමන. මේ දම්ම රුචි කියන ික්ෂුව අම්මත් මරලා පාප මිත්‍රවය ඇසුරු කරලා තවත් හුඟක් පව් කරලා අවිචය ඉපදිලා නැවත අපේ බුදුරජාණන් වහන් සිට මුණ ගෙහෙන්නේ මහා කල් පාසංක හතරයි ලක්ෂයකට පස්සේ ඒත් තිරිසංලෝකය ීපදේ මේ බුද්ධාන්තරි තිරි සල්ලෝකෙටෙනවා ගංගාවක විශාල මාළුවයෙක් වෙලයිපදිනවා ඉතිං විශාල මාලුවේ බොහෝම බඩගින්. ඇතින් නැවක් ්‍යාත්‍රා කරනවා දැකිනෝ. නැව දැක්ක අහම මාලුවට හිතනවා එ නැව ගිලින්ඩෙ එත් තරම් බඩකි නවක් ගලින් කොචර ලොක මාල්ලුවකක් ද තැදරුව. ඒ නිසා ඇතින් කටඇරගෙන නැවදි හටේ නවා නැවයින්න මිනිස්සු දැක්කා කටඇරගනේ නවා තිබින් නැවගිලින්ට තරම් කොහොම කටඇරගෙන එෙන්ට ඇද්ද කියන කරනාව හිතන්ඩ වනේ ඇතිවෙච්ච බය නිසා ඒ මිනිස්සුන්ට එක පාරම කියවුණේ අහන් ගෝතමූ බගවා කියලා. බුදුරජාණන් වහස ගෙන මතක් වුණා. මතක් වෙලා හයිියයෙන් කෑගැහුවා අහෝගෝතමහෝ භගවා කියලා ඒ හඬ මාලුවට ඇහුණ අහෝ ගෝතමෝ බගවා පිනතුින් මේ හඬ ඇහෙනකොටම ඒ මාලුව මැරිලම ගියා මැරි මනුස්සලෝකයේ ඉතාම ඉසුරුමත් බ්‍රහ්මණ කොලේකි ප්‍රතිනා අවුරදු හතක් වයිසිට එනකොටේ මහනහුුණා. මහන වෙලා රහත්ව වුණ රහත්වෙලා බුදුරජාණන් වහසගාවට එනවා. රහත්වෙලා බුදුරජාණන් වහසගාවට එනකොට අපේ භාගිතන් වහසි හනවා අ මහාකල්ප අසංඛ්‍ය හතරයි ලක්ෂේකකට කලින් තිබුණ නාම දම්මරුචි. අදත් භාගිතන් වහසි කතා කරන අට පුංචි රහතන් වහසේට දම්මරුචි. හග කාලිකට පසනේ ද අපිදැ මුුණගෙනනිකි. සඳහ කරන එහෙමයිස්වාමීනිි මට ඔබවහන්සිමු මගෑරී ලහුගක් කල් නමුත් අයමුණ ගැහුණා ස්වාමීන්නේ අය මගෑරෙන්නේ අයනං මගෑරන්නේ ස්වාමි බාණවාගිතන් වහසගේ පිහිට ලැබුණහැ අර මිනිස්සුන්ට සම්මාධික්්ටියක් තිබුණ නිසා ඒ මිනිස්සුන්ට කරදරයක් එළමිච්ච ගමම්ම ඒ මනිසුන්ට මතක්කුණ බුදුරජාණන් වහන්සේ මනා ශ්‍රද්ධාවක් තිබුණ හින්දා. පිනතින අපි ගාවත් ශ්‍රද්ධාව තියනවා ශ්‍රද්ධාව තියෙනවා කිය අපි කීවට අපි හිතල බලන්න්නකෝ අපිට කරදරයක්ක අබහම අපිටත් බුදුරජාණන් වහස මතක්කෙනවද කියලා. අපිට මැරෙන වෙලායවත් බුදුරජාණන් වහස මතක් වෙයිද මේ මිනිස්සුන්ට මනාශ්‍රද්ධාවක් තිබුණ නිසා කරදර එළබෙනකොට මතක් වුණේ බුදුරජාණන් වහන්ස අපිටත් මැරැණ වෙලාඒ බුදුරජාණන් වහන්ේ මතක් වුණුත් මංතැන පාඩුවක් නැන්නේ කියලා එක පරම ලාභයක් මයි හැබැයි එහෙම වෙන්ඩෙ ප්‍රගුණ කරගත ශ්‍රද්ධාවත්තියෙන්න්නුවනේ මේ මිනිස්සු බය වෙනක කොට බුදුරජාණන් වහන්සේයට කිීවා ේරගණඩ කියෙලා අහෝ ගෝතමෝ බගවා නමුත් ඒ හඬ ඇහුණ අර මාළුවටත් වුණේ මහපුදුම යහපත බුදුරජාණන් වහන්සගේ කරුණාව කොහොම තියෙනවද අපි කෙරෙහි බුදුරජාණන් වහන්සේලාගේ ආරක්ෂාව අපි කෙරහි කොහොම තියෙනවද අපිට එක තේරෙන්නෙවත් නෑ නමුත් පන්නතුනේ සඳහන් කරනවා අපි සමහර වෙලාවට මේ ශාසනින් බුදුරජාණන් වහන්සේගෙන් බොහෝ දේවල් බලාපොරොත්වෙනවා. මේ දේකරපු නිසා මට මෙහිෙම වඩුවන කියලා සමහරලට කෙනෙක්. යම් කරදරයක් නිසා බෝධි පූ ජාටිකක්තිය. ලෙඩෙකුට ආශිර්වාද කරන්නකිවමු. දවස් ගානක් බෝධි පූජ තියලා නමුත් ලෙඩා මැරෙනවා සමාර්කෙනෙක් කල කිරෙනවා. මෙච්චර පූජාවල් තියල ලෙඩා මැරුණා විති පිහිටක් නැත්තං අයෝකට ය්ඩුවනැ කියල කාරණාවත් එක වේචනය කරලා පෞද් කරගන්නවා. නමුත් අරපුද්ගලයා සංසාරි කරගත්තය වෙනම කරුමයක් ඔහුට පල දෙනවා. ඒක නිසා මම්මි හිතුනුරුවන් වීචනය කරලා ව කරුමය පැස් කරනවා අනිත් කාරණාව තමයි තුනුරුවන්ගේ පිහිට ආරක්ෂාව තියෙන්නේ මනාව කීකරවායිට ඒකයි මම සඳහන්කලී අවි ශාසනයෙන් හුඟදේවල් බලාපොරොත්තියනවා නමු අපෙන් ශාසනට මොනවාද වෙන්්ඩෝනිිකින කාරණාවක් අවිකල්පන කරල නෑ. මේ සම්මා සම්බුද්ධ ශාසනේ කිරාත් කාලයක් මේ ලෝකයේ පවත්වන්ඩ ආරක්ෂා කරන්න අපට තියෙනුවල්ලොකු වගකීමක්. නමුත් ඒ වගකීම අපි අතින් සම්පූර්ණ වෙන්නේ මහිතන දසමගන්නට කියලා නමුත් ඒ යුතුකම අපි පැහැර නොහැරිය යුතු දෙයක්. අපි පින්නතු නහල ඇති මිලිින්ඳුරජිරුවන්ගින්. භික්ෂන් වහසලටරදර වෙනකොට එක ශහාසනයටම වෙන කරදරයක් වුණා අස්සගුත්ත මහරහතන් වහන්සේ කෝටිසීයක් මහරහතන් වහන්සේ අර්ගෙන තමයි දිවියෝකට වැඩම කළේ නාගසේන දිවිය පුත්‍රයට මනුලොවට ඉන්ඩ රාධනා කරන්න ආරාධනා කරල ඇවිල්ල කෝටි ගන මහරහතන් වහසර කෝටි සීයක්ක් දිවියලෝකිට වැඩිය සුළුපටු ප්‍රමාණයක් ද කෝටිසිසීයක් කියය හැම් අසගුත්ත මහරතන් වහස කතා කර අහනොවා අද දිව්‍ය ලෝක ගමනට සහභාගි වෙච්චේ නැති රහතන් වහන්සෙනමක් මෙතන ඉන්වාද කියලා ඔය අතර රෝහණ මහරහතන් වහසේනැගිට ලකයෙන් වස්වාමීන මන් දෙවුලොෝ වඩින්නාවනෑ කියලා ඇයි කියලෙහවා සවාධියයට සමවැදිල හිටපු නිසා ඔබවහන්සල වැඩිය බව මම දන්නේ නෑකිව. ම අසගුත්ත මහතන් වහස ඳහං කරනවා ඒක නිදහසර කාරණාවක් නෙමේ රෝහන මහරහතන් වහසිට දඩුවන් කර ුවඕන කියලා. ඇයිඒ සඳහන්කළා සාාසනයට උපදරවයක් වෙලා තියෙන වෙලාව. ශාසනයට කරදරයක් ඇති වෙලා තියෙන් වෙලා එවන් වෙලාවක තමන්ගේ පෞද්ගෙලික සුකවිහරණය පසෙක දාලා ශාසනය වෙනුවෙන් වැඩ කරඩන කියලා එමනං වර්තමානය ගැන හිතෙනකොටි මිත්‍යා දුෘෂ්ටිකයන්ගේෙන් අපේ ශාසනයට කොයි තරන් පහරවදිනවට ඒය මිත්‍ය දුෂ්ටිකය කියලකිී වෙනත් වෙනත් ආගං වලායද මේක ඇතුළේම පැළවිච්චායේ මහා සංගරත්නයට ගරුසරුවක් නෑ භාගතුන් වහසිට ගරුසරුවක් නේ රහතන් වහසේලට කතා කරන හැටි දන්නේෙන භාගිතුන් වහන්සේ මහාකල් පාසංක හතරයි ලක්ෂේකක් තරං දීර්ඝ කාලයක් කරපු ගවේශනයේ ප්‍රතිඵලය තමයි අපි අහන දරුමේ භාගිතුන් වහසි ගෞවබෝධියය නමුත් ඒක ඒ ඒ අය ඒ ඒ අයට ඕන ඕන විදිහහිට හසුරුවනෝ ඒ ප්‍රතිඵල ඒ අයි බුක්තිවිදිිනවා නමුත් පින්නතිනී ඒ ප්‍රතිඵලවලට මූුණදෙන්ඩ වෙනකං කරන අපරාදේ තුළ අනාගත පරපුර කොයිතරං නිරේයට පාරහදාගන්නවාද. සසරාතර මංගෙන්වාද එහෙමන මේ ශාසනයේ බේරගණන්ඩ් අපි කොයිතරන් කැපකිරීම් කළ යුතුද. ඒවවෙන් මොනවදපි කළ . ප්‍රධාන කාරණාවක් තමයි මනාව ධර්ම දරයම් බවට පත් එක. එදාට මිසදිටුවන්ට අපි පාගඩබේ භාගිතුන් වහන්සේ අපින් බලාපොරොත්තිච්චිදයක්තිනවා. භාගිතුන් වහන්සේ පිහිටවල දුන්න ශාසනී ඉදිරියට අරං යනී පිනන ශාසනී දියුණුවට ඉදිරියට සාාසනී පවත්වන්ඩ අපෙන් කළයුතු දේ ගැන කල්පනා කරන්න නැතුව අපි ශාසනෙන් යමක් බලාපොරොත්තුවෙනවා. අපි දකිනවා සමහර පිරිස් තම තමන්ගේ ලබ්දිය වෙනුවෙන් තම තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වුනත් පරිත්‍යයාග කරන්න ලේස්ති. ලෑස්තේ විතරක් නෙමේ එහෙම කටයුතු කරන අවස්ථාත් අපිට පේනවා. ඒගොල්ලු තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වුණනත් දෙදඩ ලෑස්ති වෙන. බුද්ාගම වෙනුවෙන් බෞද්ධයයි කී කිය අපි මොනවද කළී කියලා හිතල බැලුව හම අපිට පවු ලැද්ජ හිතෙනවා. අන්ග නිසා මේ ශාසනය වෙනුවෙන් අපි යමක් කරනව කියල කියන්නේ අපිට මහාලොකොට වියදන් කරලා යමක් කරන කියලා නෙමෙයි මේකයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කලානං අපිට මගක් ආන්ගේ නිවැරදිී නිර්ුමල භාගිතුන් වහසේගේ දේශනාවට අනුව අපේ ජීවිතය ගොට නගාගන්න එක වටිනෝ ඒකයි අපි කරන්නුවයි භාගිතුන් වහසසි දේශනාකරපු විදිහට ජීවිතයකොට නගණ්ඩුවනේ එතකොට තමයි අපිට කියන්නේ බුදුරජාණන් වහසගේ ශ්‍රාවක කියලා කීකරු ශ්‍රාවකයෙක් බවට පත්තෙන්ටුවනේ කීකරු ශ්‍රාවකයට තමයි බුදුරජාණන් වහස ලංගිින් ඉන්දදි. දරුවෙක් ගත්තහම පවුලේ දරුව හතර පස් දෙෙනෙ ඉඩ පුළුවන් මව්පියෝ කියන දේ හොඳට මහගෙන මව්පියන්ට ඉතාම කීකරුව වැඩකරන යම් දරුවෙක් ඔය හතර පස් දෙන අතර ඉන්නවනන් අම්මගේ තාත්තක වැඩියෙන් අවධහන යන්නේ ඒ දරුව ගැන යනේන අය ගැන එක කතා කළොත් දරුවෝ ගැන වැඩියෙන් කතා කරන්නේ අ හොට කියන දේ අහන දරුව ගැනෙ. පින්කමක් කරලා ආශිරුවාද කරලා පින්දුන්නොත් ඉස්සරලම මතක් කරන්නේ කියන දේ අහපු දරුව ගැන ඒක ඇනි මෞ්පියන්ට කීකරු. පාසලට ගි හම ශිෂ්‍යි වූ ගුරුවරයා කියන දී හරියටම කරනවන ගුරුවරයා ඒ ශිෂ්‍යයට හරි කැමති. ගුරුවරයා හැමවෙලාම කතාවක් කළ අනික් අයට ආදර්ශයට පෙන්නන්නේ ඒ කීකරු ශිෂ්‍යා ගැන එකැ ඒ ගුරුවරුත් කීකරු ශිෂ්‍යයාට ළඟයි. අං ඒවාගේ තමයි භාගිත වහන්සේ තමන් වහන්සේ දේශනා කලා නං යම් කරුණා ඒ දේශනා කරපු ධර්මරත්නයට අනුව ජීවිතය හදාගන්නව නං යම් පිරිස. ඔවුන්ට තමයි හැබෑවටම ශ්‍රාවක කියලකය. සීයටට සීයක්ම බුදුරජාණන් වහසර කීකරුවෙන්ට ඕනේ. පිඩතිනයේ සීයෙන් යං කොටසක් සම්පූර්ණ කරපු අයට ශ්‍රාවක කියල කියන්නේ. ශ්‍රාවක සංග කියල සංගි හැට කියයනවා. මේ ශ්‍රාවක කියන නම ඇතුළේ මහභරපතල කරුණු ගඩත්තියනවා. ලොකු අදහසක්තිය නො ශ්‍රාවක කියල කියන්නේ. දිවිහිමියෙන් බුද්ධරතනයටත් ධර්මරතනයට අනුව ජීවිතයේ පවත්වන්ඩ යම් කෙනෙක් පොරොන්දු වුනානං. පොරොන්දු වෙලා මේ ශාසනයට ඇතුල්ලුනානං ආං ඒ කෙනාට කියනවා ශ්‍රාවක සංග කියලා. දිවිහිමියෙන් බුද්ධරතනයටත් ධම්මරතනයට අනුව ජීවත්තයෙන්ට පොරුන්තු වෙලා තියන. එතකොට ගිහි ශ්‍රාවක ඒඇ එහෙ තමයි අන්න එවන් අයට බුදුරජාණන් වහසේ ළඟයි කියල කියන්නේ භාගිතුන් වහසගේ කරුණාව ඒ අයට ලඟිින්ම තියෙනවා හොඳටම තියෙනවා එහෙම කීකරු කෙනා මැරුණත් මරණයත් එක්කම ඔහු වෙනුවෙන් සුගතිය දොර ඇරලයි තියෙන පින අංඒකයි භාගිතු වහසගේ කරුණාව කියලා සඳහන් කළේ අපි බලාපපුරොත්වයෙන් තැනක නෙම ඒකතිය මේ ජීවිතයේ නොයෙක් නොයෙක් තැන ඒ පිහිට ලැබේ කිය ලබ් සමාටි හිතුවට ඊට වඩා සතරාපායට හෙලන් නැතුව සුගතියක නතර කරන්න කටයත්් සිද්ධ වෙලා තියෙන වඳතුනිී ඊළඟට සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි කිරී හොඳටම තියෙනවා බුදුරජාණන් වහසගේ කරුණාව හොඳටම තියෙනවා කියල කියහම අවශ්‍යනං බුදුරජාණන් වහන්සේ භාගිතුන් වහසිට පුළහන් අපි ඔක්කොම සංසාරෙන් එතර කරන්නට අපි ඔක්කොම සසරින් එතර කරන්න පුළුවන් හැබැ ඒ භාගිතුන් වහසිට තනියම කරන්නබ කරන්න නං අපෙනුත් විය යුතු ප්‍රමාණයක් තියෙනවා ගුරුවරයකුට අවශ්‍යයි ශිෂ්‍යියක් වෛද්‍යවරය කරන්න්න ඒවුවමනාව අම්මටත් තියෙනවා තාත්තටත් තියෙනවා ගුරුවරයටත් තියෙනවා දැන් මේ කාලෙ හැටියට නම් මව්පියන්ට ගුරුවරුන්ට දෙගොල්ලට මොගුවමනාවක් තියෙනවා ිල ශිෂ්‍යවත්ෙන් පස්රවගඩ එම ලොකූ රැල්ලක් තියනවයි. ඉතිං දෙමව්පියන්ටයි ගුරුවරුන්ටයි විතරක් වුවමනාව තිබ්බට මදි අර ළමයගෙනුත් ඒ සඳහා විය යුතු ප්‍රමාණයක් තියෙන්දෝනේ නතං අරගොල්ල විතරක් මහන්සුනා කියලා ඒගෙ දෙගොල්ඩටම විභාගිලිය ඇන්නබේ ඒ මේ ළමය කරඩිපයි. එන භාගිතුන් වහන්සේට අපි මේ සංසාරෙන් එතර කරවන්න පුළුවන් පි ඒකට අපිනත් විය යුතු ප්‍රමාණයක් තියෙනවා ඒ ප්‍රමාණය මෙතෙක්කල් අපි කරපු නැතිහින්ද තමයි තාමත් මේ සංසාර දුක් හිඉඳහිදයන්ගේ ඉදි මනුස්ස්‍ය ජීවිතයේ අරතරන් දුර්ලබනන් නමුත් නැවත බුද්ධාන්තරයකම ඒක ලැබිල තියෙන වෙලාවේ අපි විසින් කළ යුත්තේ මොනවද කියන කාරණාව හිතැන්ඩුවෝන පින්ඳතිනී අපි ුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම භාගිතුන් වහන්සේගේ මහා කරුණාවේ අනුකම්පාව ලබන්ඩ සුදුසු විදිහටම කටීතු කරනවා න අපිට මේ සංසාරයේ තනියක් නෑ අසරණ බවක් නෑ භාගිතන් වහන්සේ අපේ පිහිටට නෙතරම ඉන්නවා. පෙනතිනි මේ ලෝකේ පැතිරිලා තියන එක බුදුරජාණන් වහන්සේ නමකගේ අධිෂ්ඨාන ශක්තියකින් භාගිතුන් වහසේ නමකගේ කරුණාවේ මහිමේයින් අපි සියල දෙනාව බේරැන්ඩ පුළුවන්. එක බුදු කෙනෙකුගේ කරුණාවේ මහිමේෙන් අපි ඔක්කොම බේරණ්ඩ පුළුවන්. මෙතෙක් පහළවෙච්ච අනන්ත බුදුරජාණන් වහස ලගේ කරුණාවේෙන්. අපිට මොනවා කරන්න බැරිවෙීත ආංගේ අනන්ත බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට ලබන්ඩ බැරිකමකුත් නෑ අංගේ නිසයි සඳහන් කළේ මෝර පිරිති මොන තරම් බලයක්තිෙනවයි උදේ හවස පරිහරණය කරන්න කියල කියන්නේ එකයි ඒ බ්‍රාහ්මනා වේදගූ සබ්බධම්මේ ේදග කියලන සියල්ල පරතර ටිගෙන ගත්ත කියන එකයි. සියලෝ ධර්මයන් අවබෝධ කළ බ්‍රාහ්මණයෙක් සිටිනවනං තේ මේ නමු මේ මම උන්වහන්සේලාට වදිනවා තේච මම් පාලයන්තු උන්වහන්සේලා මවාරක්ෂා කරත්වා ආංහෙම කරුලා ආරක්ෂාව අයිදිනකොට බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත කරුණාව අපිට ඕන තරන් පිහිටනවා හැබැයි ඒ කරුණාව ලැබෙන්නේ කරුණාව ලබන්ඩ සුදුස්සෙක් වෙලා ඉඩනේ යටටත් පිරිසින් තිසරණයි පන්සල වත් තියෙනවනන් අපේ කරුණාව ලබන්න සුදුස වී පිනතිෙන අපිට තේරෙන්නේ ඒ ආශිරවාදය අපටි කොහොමද ලබින්නේ කියලා. අපිට තේරෙ නෑ ඒ කීකරුකමට කොච්චර සලකනවාද කියලා ඒකත් බුදුගුණුවල් තියෙන අචින්ති බවටමයි. ධර්ම දේශනාවට තියන කාලයේ නිමා වෙලා තියෙන නිසා. අපි ධර්ම දේශනාව නිමක් කරපු සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන උතුම් නිවන සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක ඉටිම කාලයකින් මුුදුන් පත්කරගණඩ භාග්‍ය වාසනාව උදාවේවා කියල ප්‍රාර්ථන කරමු. ආකාසත් සහාචබු මට්හාදේවානාගා මහිදිකා පං්ඥන්තන් අනු මෝදිත්වාචරංග්‍රක්කංතුළෝක සාාසනන්න්. දේවෝ වසතුකාලීනේ සස්ිය සම්පත්තිහිතුචෙ පිතෝ භවතුළො කෝචරාජා භවතු දනම්මිකු.